අද දවසේ මම ඔයාලත් එක්ක කතා කරන්න යනවා මේ ලෝකයේ සිටිනා වූ මිනිසයන්ට නැත්නම් මේ ලෝකයේ විසිරණ ඉන්නා වූ සියලු භාෂාවන්ගෙන් සෑම ජාතියන්ගෙන්ම මිනිසයන්ට ආදරය කරන දෙවි කෙනෙක් සිටිනවා අතරම මේ ලෝකේ ගොඩාක් ආගම්වල ගොඩාක් දෙවිවරුන් සිටිනවා සෑම ජාතියකම සෑම ආගමකම සෑම භාෂාවන්ගෙම ඒ සියලු ඇදහිලි ක්‍රම ඇදහිලි මත සහ දෙවිවරුන් සිටිනවා නමුත් ඔයාලා අහලා තියෙනවද මේ ලෝකේ මිනිසයන්ට ආදරය කරපු දෙවියන් කෙනෙක් ගැන මේ ලෝකේ සිටිනා වූ මිනිස් සංහතියට ආදරය කරපු දෙවිවරයෙක් ගැන ඔයාලා අහලා තියෙනවද මේ ලෝකේ ගොඩාක් දෙවිවරුන් සිටිනවා මේ ලෝකේ ගොඩාක් විශ්වාස ක්‍රම තියෙනවා විශ්වාස මත ක්‍රම ගොඩාක් මනුෂ්‍යයන් තුළ ආගම් තිබෙනවා. ඒ අතරතුර එක ලීඩර් කෙනෙක් වෙන්න පුළුවන්, එක නායකයෙක් ආගමික නායකයෙක් වෙන්න පුළුවන්, එක දෙවි කෙනෙක් වෙන්න පුළුවන්. ගොඩක් ආගම්වල තිබෙනවා. නමුත් ඇත්තට මේ ආගම්වල සිටින නැත්නම් විශ්වාස ක්‍රමවල සිටින සෑම දෙනාම දන්නවද? එක දෙවියෙක් කෙනෙක් ඉන්නවා ඒ මනුෂ්‍යයන්ට ආදරය කරන. ඒ දෙවියන් වහන්සේ තමයි යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පියාණන් වහන්සේ. සුදු යොහන් 3 පරිච්ඡේදයේ 16 වෙනි පදයේ කියනවා. "මක් නිසාද දෙවියන් වහන්සේ සුවකී ඒක ජාතක පුත්‍රයාණන් දෙන තරම් ලෝකයාට ප්‍රේම කලසේක එසේ කලේ උන්වහන්සේ කෙරෙහි අදහා ගන්න සෑම දිනම විනාශ නොවි සදාකාලික ජීවනය ලබන පිණිසය මේ ලෝකේ ඔයාලා දන්නවති ක්‍රිස්තු වර්ෂ සහ ක්‍රිස්තු පූර්ව කියලා සහ මේ ලෝකේ විශ්වාස කරනවා සහ ක්‍රිස්තෝස් මාස් නැත්නම් ක්‍රිස්මස් කියලා තියෙනවා සහ ගොඩක් ඉවෙන්ට්ස් සහ ගොඩක් සැමරීම් ගොඩක් දේවල් තිබෙනවා මේ ලෝකේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ගැන ඔයාලා දන්නවති මේ ලෝකේට යේසුස් ක්‍රිස්තුස් කියන කෙනෙක් මේ ලෝකේට ආවා කියලා එතකොට ඔයාලට පැහැදිලි යේසුස් ක්‍රිස්තුස් කියලා කෙනෙක් මේ ලෝකේ ඇවිද්ද බව ඔයාලා දන්නවද ඒ යේසුස් ක්‍රිස්තුස් කියන්නේ කවුද සහ ඇයි එයා ආවේ යේසුස් ක්‍රිස්තුස්ගේ පියාණන් වහන්සේ තමයි මම ඔයාලට කිව්වේ දෙවියන් වහන්සේ. ඒ දෙවියන් වහන්සේ තමයි ඔයාලට ආදරය කරන්නේ. ඔයා මොන ආගමක සිටියත්, ඔයා බුද්ධ ආගමේ සිටියත්, ඔයා මුස්ලිම් වල සිටියත්, ඔයා Hindu, කතෝලික මොන ආගමේ සිටියත් ඔයාට දෙවියන් වහන්සේ ආදරය කරනවා. දෙවියන් වහන්සේ ඔයාලට කොච්චර ආදරය කරාද කියලා කියනවා නම්, එයාගේ ඒක ජාතක පුත්‍රයා වූ ඒ යේසුස් ක්‍රිස්තුස් වහන්සේව දෙන තරමට ඔයාට ආදරය කරලා තිබෙනවා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඇයි නැත්නම් යේසුස් ක්‍රිස්තුස් කියන කෙනා ඇයි මේ ලෝකයට ආවේ? ඇයි ආ කුරුසයක ලේ හලහල ඇයි එයා මැරුණේ? මේ ලෝකේ සිටපු ධර්මිෂ්ඨ කිසිම පාපයක් නොමැති පුද්ගලයෙක් මිනිසෙක් හැටියට සිටියේ යේසුස් ක්‍රිස්තුස් විතරයි. ශුද්ධව ජීවත් වුණේ ධර්මිෂ්ඨව ජීවත් වුණේ මේ ලෝකයේ සිටින එකම මිනිසයා වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේ විතරයි. ගොඩක් කට්ටිය හිතනවා දෙවියන් වහන්සේ කියලා කෙනෙක් නැහැ. මම තනි වෙලා. නමුත් ඔයාට දෙවියන් වහන්සේ ආදරය කරලා තියෙනවා. ඒක තමයි අවුරුදු 2500කට කලින් මේ මම ඔයාලට පෙන්නපු ඒ ශුද්ධ වූ බයිබලයේ ශුද්ධාත්මයන් වහන්සේ විසින් මිනිසයන්ගේ අත් පාවිච්චි කරලා ලියලා තියෙන්නේ. දෙවියන් වහන්සේ කොච්චර ඔයාට ආදරය කරාද? එයාගේ ඒක ජාතක පුත්‍රයා වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඔයාට දෙන තරමට එයා ඔයාට ආදරය කරලා තිබෙනවා. ඇයි යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ආවේ? යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ආවේ මිනිසයාගේ මරණය වන පාපයේ කුලිය නම් මරණය නැතත් මනුෂ්‍යයාට එක කුලියක් නියම වෙලා තිබ්බ එක කුලියක් වේතනය එක පඩියක් නැත එක දෙයක් එයාලට ගෙවන්න සිද්ධ වුණා එක කාරණාවක් මත ඒ තමයි පාපය පාපය කරනවා නම් කවුරු හරි එයාට කුලියක් තිබෙනවා ඒ තමයි මරණය වෙන විදිහකින් කියනවා නම් දෙවන මරණය කියලා කියනවා ඒක තමයි සදාකාලිකව මැරෙන එක සදාකාලික ශරීරයක් ඇතුව සදාකාලිකව ගිනිවිලක පිච්චි පිච්චි කෑ ගගහ ඉන්න එක ඒක තමයි මනුෂ්‍යයාට නියම වෙලා තිබ්බ උරුමය නමුත් මේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඇවිල්ලා කිසිම පාපයක් එයාගේ ලේවලට සම්බන්ධ නොවි. මොකද සෑම කෙනෙක්ම කියනවා පාපේ තියෙන්නේ මනසේ පාපේ තියෙන්නේ අපේ ක්‍රියාවන් වල පාපේ තියෙන්නේ අපේ සිතුවිලි වල ගොඩක් දේවල් කියනවා. නමුත් බයිබලයට අනුව සුදු බයිබලයට අනුව පාපේ තිබෙන්නේ ලේවල. ඔයාලා දන්නවා ඇති මේ ලෝකේ සෑම මිනිසයාටම ලේ කියලා එකක් තියෙනවා. බ්ලඩ්. ඒ ලේවල ඇතුලේ තමයි මේ පාපේ ගැබ් වෙලා තියෙන්නේ. එතකොට පරම්පරාවකට මේ ලේ ගමන් කරන නිසා මේ පාපිෂ්ඨ ලේ ගමන් කරන නිසා සෑම මිනිසෙක්ම පාපය කරලා තිබෙනවා. මන්ද එල්ලේ හරහා ඒක නිසා සෑම මිනිසෙක්ම නියම වෙනවා එක දෙයකට ඒ තමයි සදාකාලික මරණය ඒක සදාකාලික ගිනිවිලක පිච්චෙන දෙයට ඒ මිනිස්ස සෑම දෙනාම නියම වෙනවා ඒක නිසා තමයි යේසුස් ක්‍රිස්තුස් වහන්සේ වාට දුන්නේ මොකද යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල සදාකාලික ජීවනය තිබෙන නිසා මොකද ඔයා ගෙවන්න ඕන කුලිය නැත්නම් ඔයා ගෙවන්න යුතු පාපයේ කුලිය නම් මරණය ඒ දේ යේසුස් වහන්සේ ගෙව්වා ඔයා ගෙවන්න ඕන එක එයා ගෙව්වා
ඔයා තමයි මැරෙන්න තිබ්බේ නමුත් එයා මැරුණා ඔයා වෙනුවෙන් මේ ලෝකයේ සියලු මිනිසයන් උදෙසා ආදම්ගේ ඉඳන් මේ ලෝකයේ අන්තිම මිනිසයා දක්වා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මැරුණා ඔයා වෙනුවෙන් සෑම මිනිසෙක්ම පාපය කරනවා සෑම මිනිසෙක්ම වැරදි කරනවා ඒක නිසා තමයි මිනිසයාට දෙවියන් වහන්සේ සමග සම්බන්ධ වෙන්න බැරි වෙන විදිහකින් කියනවා නම් දෙවියන් වහන්සේ කියලා කෙනෙක් ඉන්නවා කියන එක දැනගන්න බැරි නැත්නම් සම්බන්ධ වෙන්න බැරි දෙවියන් වහන්සේව දකින්න බැරි පාපය තිබෙන නිසා ඒක නිසා තමයි දෙවියන් වහන්සේගේ ඒකජාතක පුත්‍රය වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඇවිල්ලා ඔයා වෙනුවෙන් ඒ කුලිය ගෙව්වේ අන්න එතකොට ඔයාට දෙවියන් වහන්සේත් එක්ක පියාණන් වහන්සේත් එක්ක සම්බන්ධ වෙන්න හැකියාව තිබෙනවා ඔයාට පුළුවන් පියාණන් වහන්සේත් එක්ක සම්බන්ධ වෙන්න ඔයාට පුළුවන් පියාණන් වහන්සේ ඉන්න තැනට යන්න යේසුස් ක්‍රිස්තුස් වහන්සේ හරහා මොකද යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කිව්වා යොහාන් 14 වෙනි පරිච්ඡේදයේ 6 වෙනි පදයේ සිට යේසුස් වහන්සේ ඔවුන්ට කියනසේක් මාර්ගයද සත්‍යද ජීවනයද මමය මා කරනකටගෙන මිස කිසිවෙක් පියාණන් වහන්සේ වෙතට පැමිණෙන්නේ නැත වෙන විදිහකින් කියනවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේව අදහගන්නේ නැත්නම් යේසුස් ක්‍රිස්තුස් වහන්සේව ගැලුම් කාර්යය හැටියට පිළිගන්නේ නැත්නම් මන්ද යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තමයි ඔයා ගෙවන්න ඕන කුලිය ගෙව්ව මිනිසයා එතකොට ඔයා යේසුස් ක්‍රිස්තුස් වහන්සේව අදහනවා නම් ඔයා අර පාපේ කුලිය නම් මරණය ඔයා පාපේ කරලා තියෙනවා නම් ඔයා ඒකට කුලියක් තියෙනවා ඒ කුලියේ ඒ මරණය ඔයා ගෙවන්න ඕනේ නැහැ ඔයා යේසුස් ක්‍රිස්තුස් වහන්සේව අදහගෙන විතරක් මදි එයා කියපු ආඥාව ඔයා ආරක්ෂා කරන්න ඕනේ අන්න එහෙමනම් ඔයා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ හරහා මාර්ගය සත්‍ය ජීවනය ඒ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ හරහා ඔයාට සදාකාලික ජීවනයට යන්න අවස්ථාවක් තිබෙනවා ඔයා මොන ආගමක සිටියත් ඔයා මොන විශ්වාස ක්‍රමයක සිටියත් මොන භාෂාව කතා කරත් මොන ජාතියෙන් වුණත් ඔයාට අවස්ථාව තිබෙනවා ඔයා පොඩිද ලොකුද වයසද තරුණද අදාළම නැහැ නමුත් ඔයාට සදාකාලික ජීවනය තිබෙනවා අන්න ඒකට තමයි දෙවියන් වහන්සේ ඔයාට යේසුස් ක්‍රිස්තුස් වහන්සේ දුන්නේ ත්‍යාගයක් හැටියට gift එකක් හැටියට ඒක නිසා ඔයාට ආදරය කරන දෙවි කෙනෙක් ඉන්නවා ඔයා එයාව දන්නේ නැති වුණත් එයා ඔයාව හොඳට දන්නවා ඔයාට ආදරය කරන ඔයා ඔයාට ආදරය කරනට වඩා ඒ දෙවියන් වහන්සේ ඔයාට ගොඩක් ආදරය කරනවා ඒක නිසායි එදා කුරුසියේ මැරුණේ ඒක නිසායි යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඔයා වෙනුවෙන් මැරුණේ ඔයාට සදාකාලික ජීවනය උරුම කරලා දෙන ඔයාට සදාකාලික ජීවනය හිමි කරලා දෙන ඔයා යේසුස් ක්‍රිස්තුස් වහන්සේව නම් අදහන්නේ ඔයාට සදාකාලික ජීවනය තිබෙනවා ඒක නිසා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල ගමන් කරනවා නම් යේසුස් ක්‍රිස්තුස් වහන්සේට ආදරය කරනවා නම් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ආඥාව ආරක්ෂා කරනවා ඔයා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ආඥාව ආරක්ෂා කරනවා නම් එහෙමනම් ඔයාට සදාකාලික ජීවනය තිබෙනවා තව ටික මාස කීපයකින් යේසුස් ක්‍රිස්තුස් වහන්සේන ආභ්‍යවකාශයට අපි වරන් යන අපිව සදාකාලික ජීවනයට අරන් යන්න ඔයාගේ සියලු දුක් විඳින් පීඩාවල අවසානය ලං වෙලා තිබෙනවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල ගමන් කරා නම් මොකද යේසුස් ක්‍රිස්තුස් වහන්සේ එනවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේට ආදරේ කටියව නැත්නම් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ආක්ෂා ආරක්ෂා කරන කටියව අරන් යන්න ඒකට ලැස්ති වෙන්න මොකද යේසුස් ක්‍රිස්තුස් වහන්සේ එන්න නැගලා දෙවියන් වහන්සේ අපිට කොච්චර ආදරේ කරාද කියලා කියනවා ඒ දෙවියන් වහන්සේගේ ඒකජාතක පුත්‍රයා දුන්නේ අපි වෙනුවෙන් දුක් විඳලා මැරෙන්න මොකද ඔයාට සදාකාලික ජීවනය කියන ඒ ත්‍යාගය හිමි කරලා දෙන්න ඔයාට දෙන්න ඒක නිසා සතුට වෙන්න ඔයා මොන ආගමේ අදහුවත් මොන භාෂාව මොන ජාතියෙන් උනත් නාසරති යේසුස් ක්‍රිස්තුස් ඔයාට ආදරය කරන එයා ආවේ ඔයා වෙනුවෙන් ඔයාගේ නම එයා දැනගෙන සිටියා මේ ලෝකේ නැතම ඔයා ඉපදෙන්නත් කලින් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ආවේ ඔයා වෙනුවෙන් ඒ පූජාව කරන්න මොකද ඒ පූජාව හරහා ඔයාට සදාකාලික ජීවනය තිබෙන නිසා ඒ පූජාව ඔයා විශ්වාස කරනවා නම් ඔයාට සදාකාලික ජීවනය තිබෙන නිසා ඒ පූජාව විශ්වාස කරමින් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ආඥා ආරක්ෂා කරමින් මේ ජීවිතේ ගමන ඔයා ඇවිදිනවා නම් එහෙනම් ඔයාට සදාකාලික ජීවනය තිබෙනවා ඒකට තමයි යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මේ පොළවට ආවේ මේක තමයි ඔයාට තියෙන සුබ ආරංචිය මේ ලෝකයේ ව්‍යසනයක් වෙද්දි මේ ලෝකයේ ව්‍යාකූල වෙද්දි මේ ලෝකයේ යක්ෂයාගේ මාර්ගයට හසු වෙමින් යද්දි මේ ලෝකයේ ධන කුබේරෝ යක්ෂයාගේ ඒජන්ට්ස්ලා යක්ෂයාගේ මනුෂ්‍ය මේ ලෝකයේ සිස්ටම් එක අල්ලා ගන්න හදද්දි නමුත් ඔයාට පමණක් ඒ දෙවියන් වහන්සේගේ කරුණාව දෙවියන් වහන්සේගේ ඒ සුබ ආරංචිය අද දවස මම ඔයාලට දුන්නා ඒක නිසා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුලට එන්න යේසුස් ක්‍රිස්තුස් වහන්සේ පමණයි ඔයාගේ ගැලුම් කාරය යේසුස් ක්‍රිස්තුස් වහන්සේ පමණයි ඔයාට තියෙන එකම සහනය කිසිම වෙන දෙයක් නෙමෙයි මේ ලෝකේ තත්වේ ව්‍යාකූලෙන් ව්‍යාකූලත්වයට ගමන් කරන නමුත් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල ඔයාට සදාකාලික සතුටක් තිබෙනවා සදාකාලික සමාධානයක් තිබෙනවා සදාකාලික ජීවනයක් තිබෙනවා මේ දේ තමයි සත්‍ය යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ළඟදී මේනවා ඒකට ලැස්ති වෙන්න ඔයාලට සුති මේක අන්තිම වෙනකම් බැලුවට අපි ඔයාලත් එක්ක උත්සාහ කරනවා ඊළඟ वीडियो के नेता सजीवी विकास के वाला तक सामने